අයිබෝවන් සුබ දවසක් ඉතින් ඔන්න අපේ ඒපෝ බෙස්ට් ව්‍යාපාරික නාලිකාව නරඹන ඔයාල හැම කෙනෙක්ටම සුබ වෙන ප්‍රාර්ථනා කරලා ලංකාවේ ඉදින් මේ තත්ත්වයත් එක්ක ඔන්න මාසයකට වැඩි කාලයක් අපිට වීඩියෝ ගේන්න බැරුව තිබ්බා ඔන්න වෙලාවක් ලැබුණු සෙන්ින් ඔයාලට තවත් මේ කාලයට වඩාත්ම හොඳ ගැළපෙන ව්‍යාපාරිය අදසක් අරගෙන අද වීඩියෝ එක අපි ඔන්න අරන් ආවා ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එක මුලින්ම අවසාන වෙනක නරඹන්න සහ මේ දෙන්න දෙන අදහස මොකක්ද කියලා තේරුම් අරන් මේ කාලයට තාමත් ගැළපෙන හොඳ ව්‍යාපාරයක් නිසා පුළුවන් නම් අඩු වීදමකින් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න අවස්ථාවක් තියෙනවා මතක් කරන වෙනදගේ ආදරයෙන් අපේ channel එක subscribe කරන්න අපේ මේ නාලිකාව අපි ඔයාලට අරන් එන්නේ ඔයාලට යම්කිසි මුදලක් උපය ගන්න අවශ්‍ය ව්‍යාපාරික දැනුම තප්නේල් එක තිබ්බ ආකාරයෙන් දවසක රුපියල් 10000කටත් වඩා ඉතාමත් ඉහළ මුදලක් ඉපය ගැනීම හැකියාවක් තියෙනවා අඩු වීදමකින් සහ පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා ඉතින් මේ ව්‍යාපාරය දැන් මහන්සි වෙන්න වෙනවා කියපු ගමන් සමහර කට්ටිය වීඩියෝ එක කට් කරන්න පුළුවන් මහන්සි වෙන්න බෑ කියලා නමුත් ලොහු මහන්සියක් වෙන්න නෑ මේක ඔයාලා සාමාන්‍යයෙන් පාන්දර 3ට විතර ඇහැරලා මේ ව්‍යාපාරය ආරම්භ කළොත් ඔයාලට දවස් අවසානයේදී රුපියල් 15000ක 20000ක වගේ ලාභයකට යන්න හැකියාව තියෙනවා දැන් මේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන මූලික දේවල් තමයි හතු මස් පාම්පිටි මෙන්න මේ කියන වර්ග තුන තමයි ඔයාලට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ඊට අමතරව ඔයාලට මේ හදන ආහාර වර්ග පිළිගන්නන ප්ලේට් එකක් එහෙම නැත්නම් කෑම කොළ ලන්සිට් වගේ දේවල් ඔයාලට අමතර පොඩි මුදලක් වියදම් කරලා ලබා ගන්න සිද්ධ වෙනවා දැන් මේ ව්‍යාපාරයේදී ඔයාලට කරන්න අවශ්‍ය මූලික දේ මම ඔයාලට කියන්නම් දැන් මේ කාලේදී සමහර කට්ටියන උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන ස්ථාන වලට ගිහිල්ලා නොමිලේ තමන් ගානේ තේ එකක් දෙනවා බීම් එකක් දෙනවා නමුත් හැම කෙනෙක්ට මේවයි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නමුත් ඔයාලා දන්නවා අපි සයිවර් කඩ කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෙළඳ පොලේ අපි ගමන් කරනකොට පාර දෙපැත්තේ තියෙන ටොයිස් කෑම් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා සමහර කට්ටිය කඩලා තම්මලා සමහර කට්ටිය වඩේ ඉතින් ඊට අමතරව ඔයාලා දැකලා තියෙනවා මිනිස්සු ගොඩක් ගැවසෙන ස්ථාන ගෝල් පේස් වගේ ස්ථානවල රොටි ආප්ප වගේ පොඩි පොඩි සයිව කඩ තියෙනවා. ඉතින් ඒ වගේ ඒවාට ලොකු ඉල්ලුමක් තියෙනවා. පිරිසිදුකම ඉතා අත්‍යවශ්‍ය කාරණාවක්. ඔයාලට පුළුවන් නම් රොටි අලවි කරන්න ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් මේ කිව්ව ගමන් මේක නිකන් ගැළපෙන්නේ නැති ව්‍යාපාරික අදහසක් කියලා හිතේ. නමුත් මේ වීඩියෝ අවසන් වෙන රැදිසිටියොත් ඔයාලට පුළුවන් මේ දෙන්න හදන ව්‍යාපාරික අදහස මොකක්ද කියලා පැහැදිලි තේරුම් ගන්න. අපි සාමාන්‍ය ලුණු මිසක් කන රොටි වගේ නෙවෙයි. මස් දීසියක් එක්ක හතු දීසියක් එක අපි යම්කිසි රොටියක් අලවි කරනවා නම් යම්කිසි මුදලකට හිතමත් ඉහළ වටිනාකමකට ඉහළ මුදලකට යන්න පුළුවන් රොටි අලවි කර ගන්න පුළුවන්. ඉතින් මෙහිදී කුකුල් මස් වලට වඩා ඌරු මස් තමයි රෙකමන්ඩ් කරන්නේ. මොකද කුකුල් මස් මේ වෙද්දි ගොඩක් ගණන් නිසා වෙළඳ පොලේ ඉහළ මිලක් කුකුල් මස් වලට ලැබිලා තියෙන නිසා අපි මේ වෙද්දි මස් දීසියක් වශයෙන් අලවි කරන්නේ ඌරු මස් ඊළඟට හතු. ඌර්මස්ස හතු වලට වෙළඳ පොලේ මිදී ගන්න පුළුවන් සහ පාම්පිටි කොට්ටයක්ම ගන්නවා පාම්පිටි කවරයක්ම ගන්නවා නම් ඉතමත් අඩු කරලා මේ පාම්පිටි කොට්ටයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා ඊට අමතරව මේ ව්‍යාපාරය කරනකොට ඔයාලට කුකුල් මස් නැතුව ඌර්මස් සාමාන්‍යයෙන් කිලෝ වැඩි ප්‍රමාණයක් ගන්නවා නම් සහ හතු ඔයාලට වැඩි ප්‍රමාණයක් ගන්නවා නම් ඔයාලට එතනදී ලාභයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා සාමාන්‍ය රොටියක් හදන්න යන්නේ රුපියල් 12ක් 15 අතර මුදලක් සාමාන්‍යයෙන් කලින් නම් රුපියල් 7ක් 8ක් වගේ ගියේ දැන් රුපියල් 12ක් 15 අතර මුදලක් අපිට වැය වෙනවා ඉතින් සාමාන්‍ය රොටියක් අලවි කරන්නේ රුපියල් 40ක් වගේ මුදලකට එකකින් ලාභේ රුපියල් 25ක් තබා ගන්න පුළුවන් පීටි කිලෝකින් රොටි කිරි 10ක් අපි හදාගත්තොත් ඊට වඩා සාමාන්‍ය පුළ 11ක් 12ක් පුළුවන් අපි නම් සාමාන්‍යයෙන් යම්කිසි ප්‍රමාණයකට මේක දෙන්න ඕන නිසා රොටි කිරි 10ක් වගේ හදාගත්තොත් අපිට පිටි කිලෝවක් සඳහා වැයපෙන රුපියල් 150ත් 170 අතර මුදලක් සාමාන්‍ය අපි සිල්ලර ගන්න කිව්වොත් නමුත් ඔයාලා මේක පිටි කොට්ටයක් වගේ ලබා ගන්නවා නම් රුපියල් 125ට 130ට වගේ පිටි කිලෝයකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙහිදී සාමාන්‍යයෙන් ගෙඩි 10ක් විකුණවොත් අපි රොටි කිරි 10ක් විකුණවොත් රුපියල් 400ක මුදලක් ලබා ගන්න පුළුවන්. නමුත් මේකෙදී වීදම රුපියල් 200ක්ම අපි අයින් කරොත් 170ක වගේ යන්නේ. නමුත් 200ක්ම අයින් කරොත් තව ශුද්ධ ලාභයේ රුපියල් 200ක් තියෙනවා රොටි කිරි 10කින්. ඉතින් මස් කාරියක් අපි මිදි ගත්තොත් එහෙම ඌරු මස් කාරියක් මේ මස් 200ක් අලවි කරන රුපියල් 250ක් වගේ මුදලකට. එක 200ක් හදන කෝස්ට් එක සාමාන්‍යයෙන් රුපියල් 130ක් වගේ වැය වෙනවා. නමුත් ලාභයේ රුපියල් 120ක් මේක 200කින් තබා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඉතින් මස්රූම් කියන වල දන්නම හතු වලට හතු සාමාන්‍ය අපිට හතු පැකට් වලින් පොලේ මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් හතු හදන ස්ථානයකින් තොගේ වශයෙන් මිලදී ගන්නත් පුළුවන්. මස්රූම් නැත්නම් මේ හතු වලින් හතු කාරියක් රුපියල් 60ක් වෙනවා. හතු 200ක් රුපියල් 60කට තමයි අලවි කරන්නේ. හතු 200 සාමාන්‍ය එතකොට හතු 200ක් හදන්න වෙන්නේ රුපියල් 25ත් 30ත් අතර මුදලක්. එතන එක 200කින් ලාභේ රුපියල් 30ක් තබා ගන්න පුළුවන්.
ඉතින් එතනදිත් එක්කෙනෙක් රොටි දෙකක් හෝ තුනක් කනවා අනිවාර්යයෙන්ම සාමාන්‍ය එක්කෙනෙක් රොටි දෙකක් හෝ තුනක් ආහාරයට ගන්නවා මස් 200ක් එක්ක හරි හතු 200ක් එක්ක හරි සාමාන්‍ය රොටි දෙකක් හෝ තුනක් ආහාරයට ගන්නවා සාමාන්‍යයෙන් දින රොටි 50ක් වික්කොත් රුපියල් 1000ක ශුද්ධ ලාභයක් ලබා ගන්න පුළුවන් ඒ වගේ තමයි මස් 225ක් වික්කොත් ශුද්ධ ලාභේ රුපියල් 1 රු මස් 225ක් වික්කොත් අපි ලාභේ වශයෙන් ගන්න පුළුවන් 120 ගුණ කරන්න ඕනේ 25ෙන් රුපියල් 3000ක ශුද්ධ ලාභයක් තියෙනවා මෙතනදී මේ වියදම අයින් කරලාට පස්සේ හතු 200 සාමාන්‍ය 25ක් වික්කොත් 30යි ලාභය 25ෙන් ගුණ කරාම 750යි සම්පූර්ණ ලාභය ගත්තොත් රොටි 50ට රුපියල් 1000යි මස් 225ට රුපියල් 3000යි හතු 225ට රුපියල් 750යි එකතුව 4750යි දවසකට සාමාන්‍ය රොටි 100ක් විකුණ ගන්න පුළුවන් ඕනකට 100ක් නෙවෙයි 150 200 500 විකුණන තැන්පව ඕනි තරම් තියෙනවා අපි වෙනද පොලිට ගියාන් පස්සේ මිනිස්සු ගොඩක් ඉන්න තැනක මේ දවස්වල උද්ඝෝෂණ තියෙනවා ගෝල් පේස් වගේ ස්ථානවලට ගියම් පිට ඕනි තරම් මේක මාකට් එක අලෙවි කර ගන්න පුළුවන් පොඩි සයිවර් කඩ දාගන්න ලොකු ඉඩක් කියන්නේ අපිට ඕනි තැන මේ ගිහිල්ලා අපිට සාමාන්‍යයෙන් කූඩයක් තියාගෙන එහෙම නැත්නම් කෑම පෙට්ටි ටික අරන් ගිහිල්ලා අපි නැත්නම් වීල් එක හරි තියාගෙන මේක අපිට අලෙවි කරන්න පුළුවන් බයික් එකක් උනත් තියන අලෙවි කරන්න පුළුවන් දවසට සාමාන්‍ය රොටි 100ක් විකුණවොත් එහෙම රොටි 100යි සහ මස් 250යි හතු 250යි විකුණොත් එහෙම රුපියල් 9300ක ශුද්ධ ලාභයක් තියෙනවා මෙතනදී මේ වියදම අයින් කරලාට පස්සේ ඉතින් හිතලා බලන්න සාමාන්‍ය රොටි 100කට ඔච්චරක් නම් රොටි 150 200ක් විකුණොත් එහෙම වලිත බලන්න සාමාන්‍යයෙන් වෙළඳ පොලි තියෙන ශ්‍රයිවර් කඩ වලින් කොයිතරම් නම් මේ කට්ටිය හම්බ කරනවා ඇද්ද මෙතන රොටි විතරක් නෙමෙයි වඩේ තියෙනවා පැටිස් තියෙනවා මෙතන අපි මේන් ටාගට් කරේ රොටි විතරයි මොකද මේ දවස්වල මස් 200ක් රුපියල් 250කට හම්බ වෙනවා කියන්නේ ලොකු දෙයක් මොකද අපි බත් පාර්සලයක් ගන්න ගියත් රුපියල් 400ක් විතර දැන් වියදම් කරන්න සිද්ධ වෙනවා මස් දාපු බත් පාර්සලයක් ගන්න ගියොත් එළවලු බත් පාර්සලයක් රුපියල් 360ක් වෙනවා මම දන්නේ නැහැ ඔයාලගේ පැතිවල කොහොමද කියලා මොනරාගල හම්බන්තොට ගාල්ල වගේ ප්‍රදේශවල සාමාන්‍යයෙන් මස් දාපු බත් එකක් කෑම පාර්සලයක් රුපියල් 400ක් වෙනවා කලින් රුපියල් 180කට තිබ්බේක ඉතින් ඔයාලා අපි මේ මෙතනදී මේන් ටාගට් කරේ මෙන්න මේ රොටි ඊට අමතරව ඔයාලට තව කෙනෙක්ගෙන් වැඩට ගන්න පුළුවන් නම් ඔයා ගෙදර කෙනෙක් හරි නැත්නම් වෙන කෙනෙක් කුල්ල ගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් අර රුපියල් 5 කප් වලට දාලා තේ ලබා දෙන්න ටී එකක් හදලා දෙන්න ඒ වගේ දේවල් පාව ඔයාලට ඔයාලගේ මේ ස්ථානේ කරන්න පුළුවන් මෙතනදී අවශ්‍ය වෙන්නේ ඔයාලගේ උත්සාහය කැපවීම විතරයි ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් රොටි හදන්න අපි කිව්ව රුපියල් 12ක් 15ක් වගේ මුදලක් වියදම් වෙනවා කියලා පොල් වලටත් එක්ක ඉතින් ඔයාලගේ නිවසේ පොල් තියෙනවා නම් නැත්නම් පොල් මිලදී ගන්නවා නම් ඔයාලට පහසුවෙන් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන් සමහර කට්ටිය නිවසේ පොල් තෙල් හදා ගන්නවා ඉතින් මෙහෙම වුණාම ලොකු ලාභයක් තියා ගන්න පුළුවන් වෙළඳ පොලෙන් හැමදේම ගන්න බලාපොරොත්තු වෙන ඉරියොත් නම් ඔයාලට ලොකු ලාභයකට යන්න බෑ නමුත් අපි මෙතනදී මේ ශුද්ධ ලාභය කිව්වේ වෙළඳ පොලෙන් හැමදේම ඔයාලා ගන්න වියදම් කරන්නේ රොටීට පවා යන පොල් තෙල් වලට සහ පොල් වලට පවා යන මිලත් එක්ක තමයි රුපියල් 13ත් 15ත් අතර කොස්ට් එක අපි රොටි වලට වැය කරේ. ඉතින් මස් 200ක් රුපියල් 250ක් වියදම් වෙනවා කුවා. ඒ මස් 200ක් හදන්න අපි දාපු තෙල් මිරිස් 3-5 ඉඳන් හැමදේම තමයි අපි මේ වියදම කිව්වේ. 125ක් 130ක් වගේ ලාභයක් තියෙනවා කියලා අපි ඒකයි කිව්වේ. ඉතින් මෙතනදී අපි මේක යම් කිසි කෙනෙක් මේ ව්‍යාපාරي කරන කෙනෙක්ගෙන් හොඳින් තොරතුරු අරන් තමයි අපි මේ වීඩියෝ එකද කරේ මේ අදහස් වලට ලබා දුන්නේ මතක් කරන හැම කෙනෙක්ටම මේ කාලේට ගැළපෙන මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේක දීර්ඝකාලීනව කරන්න අපි කියන්නේ නැහැ නමුත් මේක ඔයාලට දීර්ඝකාලීනව කරනවා නම් කරන්නත් පුළුවන් මිනිස්සු ඕනි තරම් ගැවසෙන ස්ථාන තියෙනවා මතක් කරන්නේ හැම කෙනෙක්ටම මේ අවුරුද්දේ හරි යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරලා තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරලා මුදලක් උපය ගන්න උත්සාහ කරන්න කියන එක. ඉතින් අදට මේ වීඩියෝ සමගන්න ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.